මං හිතන්නේ අවුරුදු 20කට පස්සේ පැවති මේ නිලවරණය. ඒ මේ අවුරුදු 20කට පස්සේ පැවති නිලවරණයෙන් ඇත්තටම අපි ජයග්‍රහණය හොඳ ජයග්‍රහණයක් කරා. මං හිතන්නේ ඉදිරියට අපි ලංකාවේ බොක්සින් හදන්න මාත් එක්ක හොඳ ටීම් එකක් ඉන්නවා. අපි එක්කව වෙලා ගත්ත ඩිෂන් නෑ මේක. ඒ කියන්නේ අපි හැමෝම එකතු වෙලා ඉදිරියට බොක්සින් හදන්න යනවා. මම ඔක්කොටම ආරාධනා කරන්න කැමති බොක්සින් වලට ආදරය කරන මිනිස්සු, බොක්සින් ආදරය කරන හැමෝටම එන්න කියලා අපිත් එක්කව වෙලා ඉදිරියට බොක්සින් හදන්න. දාස ගොඩක් තියෙනවා. අපි ඔක්කොම එක්කව වෙලා තමයි මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. මම තනියම නෙමෙයි. අපි ඔක්කොම එක්කව වෙලා ඔක්කොම අදහස් එක්ක තමයි මේ ගමන යන්න ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම බොක්සින් අද ගොඩක් වැටලා තියෙන්නේ. ඒකයි අලුත් බොක්සින් සංගමේ බලාපොරොත්තු හැමදේම හදාගෙන වැරදි හදාගෙන ඔක්කොමත් එක්ක එකව වෙලා ඉදිරියට යන ගමනක් තමයි මේ. මම හිතපු ශ්‍රී ලංකා බොක්සින් කණ්ඩායමේ නායකයා. අපි මේ නිලවරණයට සහභාගී වෙන විශේෂයෙන්ම මම මේ නිලවරණයට ඉල්ලුවේ අපි කණ්ඩායමක් වශයෙන් එකව වෙලා මේ බොක්සින් වලට යම්කිසි අනාගත අපේ දරුවන්ගේ අනාගතයට යම්කිසි දෙයක් කරන්න කියලා මම ඒකට පැහැදිලිව අපේ සභාපතිත් එක්ක කතා කරගුවා. අපි නැෂනල් බොක්සින් පූල් එකක් දාලා එකඩමියක් වගේ දාලා පාසල් මට්ටමින් ක්‍රීඩකයෝ බිහි කරලා පාසල් මට්ටමින් නම් ඉදිරියට දක්ෂ ක්‍රීඩකයෝ බිහි කරලා දක්ෂ ක්‍රීඩකයන්ට හොඳ අනාගතයක් සහ ක්‍රීඩාව විතරක් නෙමෙයි ඒ ක්‍රීඩකයන්ගේ අනාගතයත් හරියලන විදිහට යම්කිසි වැඩ බ්ලොක් සකස් කරන්න.